අදදරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සංස්කරණයේ වරුණ සංජීවලියනගේ ප්‍රකාශය භානුක කරුණාරත්න අදදරණ ප්‍රධාන පුවත් සිරස්තල වසරකට පෙර ජනපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට පැවතියේ යගභූමියක් බව රාජගිරියේ අරේජාන හිමිකියයි වෙසක් සිරස්තිලි අනයිනිත හනුමින් කෝටි 90ක ඉතිරියක් පාරිභෝගික නිලධාරීන්ට පහර දුන් සිව් දෙනා රිමාන්ඩ් අද රාත්‍රියේ ප්‍රදේශ රැසකට වැසී ලොව පළමු වරට ගර්භාෂය තුලදී බිලිදෙකුට මුලී සත්කමක් අද දරන දේශීය පුවත් The Big Story පසල් දරුවන් 3000කට අසන්න පිරිසක් සෙල් සමාදන් කරවීමේ බෞද්ධ ලෝක සාධුනාද ශීල සමාධි වැඩසටහන ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දී පැවතී තිබෙනවා. ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ශංග්‍රිලා හරිත භූමියේ පැවති මෙම ශීල සමාධි වැඩසටහන සඳහා කොළඹ කලාපී පසල් රැසක් නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී වූ බවයි ජනාධිපති කාර්යාලය පැවසුවේ. සමස්ත ලංකා බෞද්ධ මහ සම්මේලනයේ විසින් සංවිධානය කරනු මෙම සීල සමාධි වැඩසටහනේ ධර්මානුශාසනාව රාජගිරිය අරියඥාන හිමි විසින් සිදු කරනවා. මේ සුන්දර මොහොතේ සුදුවත් දරාගෙන සිල්වත්ව ඉන්ද්‍රිය සංවරයෙන් ඔබ මෙතන වාඩි වෙලා හිටියා. අපිට මතකයි මීට අවුරුද්දකට පෙරාතුව මෙතන තිබ්බා වූ යාගය කුමක්ද කියලා. පින්වතුනි මීට අවුරුද්දකට පෙරාතුව මෙතනත් යාග භූමියක් බවට පත් වෙලා තිබ්බා. ඒ යාග භූමිය සීලේ යාග භූමියක්, මෛත්‍රියේ යාග භූමියක්, සද්ධාවේ යාග භූමියක් නෙමේ පින්වතුනි. එදා මෙතන පැවතියේ දුසිල් වත් භාවේ යාග භූමිය, දේශේ වෛරේ ක්‍රෝධේ යාග භූමිය, එවන් යාගයන් සිද්ධ කරලා ඒ හැමෝම ප්‍රාර්ථනා කළේ විමුක්තියයි පිංගතුනි. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සෑම යාගයක්ම ඒ අයගේ මෙලව පරලව දුක පිණිසමයි හේතු වෙන්නේ කියලා. මෙතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජිරාම මාවතේ පිහිටි නිල් නිවසේදී වෙසක් පොහොය නිමිත්තෙන් උදෑසන ගෞරවගිරි ප්‍රේමරත්න හිමි විසින් ධර්මදේශනාවක් සිදු කරනවා. මේ කල්පනාකරණයේදී අපි හැමතිස්සෙම හරි දේ හරියට කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒකට රෝකේ කරෝ අරලා මේව ඕන තරම් ඒවට අපි කලබල වෙන්න හොඳ නැහැ. ශ්‍රී ලාංකිකයෝ කියන්නේ වැඩ කළත් බයින, වැඩ නොකළත් බයින. මේ දෙකටම සූදානම් වෙලා වැඩ කරා. අපේ ස ජනාධිපතිතුමා වශයෙන් මේ රටට කර මොනතරම්සේ හැබැයි ඒත් බලන්න තියෙනවා. සර් හොඳට වැඩ කරපු කෙනෙක්, මේ රටට වැඩ කරපු කෙනෙක්, මේ ජාතියට වැඩ කරපු කෙනෙක්. මම මේ ළඟදිත් කල්පනා කළේ ජනාධිපති මම නූතන අටලෝ දහමට මුහුණ දුන්න සැබෑ කෙනා. අපි බුද්ධ දවසේ කතා කරන්නේ පටාචාර පිසාගෞතමයනි. මම හිතන හැටියට නූතනේ අටලෝ දහමට මුහුණ දුන්න ජීවමාන සාධක The Big Story අද දිනේ සිදු කළ පරීක්ෂා කිරීම වලදී සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොර දන්සල් හඳුනා නොගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති පුල් රෝහණ මහතා සඳහන් කළේ දෙවයින පුරා දන්සල් අදහස්සකට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බවයි. විසත්සව සමය වෙනුවෙන් දිවයින පුරා දන්සල් 7160ක ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා තිබුණා. ඒ වගේම වැඩිම දන්සල් සංඛ්‍යාවක් ලියාපදිංචි වෙලා පවත්වන තුරු කොළඹ මහනගර සභා සීමාවේ දන්සල් 230 කොළඹ නගර සභා සීමාව ඇතුලේ ලබා දුන්නා. අද මේ දන්සල් අපි බොහොමයක් පරීක්ෂා කරන කටයුතු කරා. දන්සල් ලබා දෙන දන්සල් බොහොමයක් ඉතාම සෞඛ්‍යාරක්ෂිතව ලබා දෙන බව තමයි පේන්න තියෙන්නේ. යම් යම් දන්සල් වල අපි විශේෂයෙන්ම සෞඛ්‍යකම අනුකූල නැති ඒවා නිවැරදි කර ගැනීම සඳහා උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ වගේම හෙට දිනේ සහ අනිද්දා දිනේ අපි දිවයින පුරා සියලුම දන්සල් පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරනවා. මේ අතර අද දිනේ වෙසක් නැරඹීම සඳහා පැමිණෙන ජනතාව පරිසරය පිළිබඳව විශේෂ අවධානයකින් පසුවීම වැදගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා පැවසුවේ.
මේ කාල සීමාව තුළ අපි දන්නවා මා ජනතාව වන්දනාගමන් සහ විවිධ ප්‍රදේශවල සංචාරයන් වල යනවා. අපිට ඊයේ දිනත් ඒ වගේම දැන් අද දිනේ වුණත් අපි නිරීක්ෂණය වෙලා තියෙනවා තනින් තන මා ජනතාව ගැවසෙන ස්ථානවල ඔවුන් විසින් පොලිතින් ඒ වගේම ප්ලාස්ටික් බෝතල් ඔවුන් රැගෙන යන බෑග් සහ අපද්‍රව්‍ය ආහාර ගැනීමෙන් පසු විවිධ තැන්වල ඉතාමත් අක්‍රමවත් ලෙස දමා යන බවට අපි මා ජනතාවගේ ඊළඟට කැමැතියි ඔබ යන පරිසරය අපවිත්‍ර කරන්න එපා. ඒ අදාළ පළාත් පාලන ආයතනවලින් ඔබ ඉවතලන දෑ යෙදීම සඳහා අවශ්‍ය කරන ස්ථාන සකස් කරලා තියෙනවා. ඒ ස්ථාන වලට පමණක් යොදන්නේ. ඒ වගේම රාත්‍රී කාලය තුල යතුරු පැදි ඒ වගේම පා පැදි ධාවනයේදී විශේෂයෙන් ආලෝකය දල්වන පහන නැතුව ගමන් කරන අවස්ථාවන් තියෙනවා. ඉදිරිපසත් නැහැ, බොහෝලාට පිටිපසත් ප්‍රතිවර්තිත පහනක් නැහැ. ඒ නිසා වෙසක් සිරි නරඹන්න ගමන් කරන පිරිස ඉන්නවා රාත්‍රී කාලේ පා පැදි වලින් ඔබව හඳුනාගත හැකි ආකාරයට යම් කිසි ආකාරයක ලුමිනස් ටික එකක් හරි සවි කළා ගමන් කරන්න පා පැදි. යතුරු පැදි විශේෂයෙන්ම රාත්‍රී කාලේ ගමන් කිරීමේදී මාර්ගයේ ගමන් ගන්න මහජනතාව පිළිබඳ අවධානය යොමු කරන්න. මේතර කොළඹ පැවතින වෙසක් කලාප වෙත පැමිණෙන රථවාහන වෙනුවෙන් විශේෂ රථකාර ස්ථාපිත කර ඇති බවද පොලිත් මාධ්‍ය ප්‍රකාශක නීතිජ්ඤ නිහල් තල්දුව මහතා පවසනවා. කොළඹ නගරයේ ගත්තොත් වෙසක් කලාප දෙකක් ක්‍රියාත්මක වෙනවා. පැමිණෙන අයට රථවාහන නතර කිරීම සඳහා රථගාල් කීපයක්ම සූදානම් කරලා තියෙනවා. රථගාල් කියන්නේ ඇත්තටම මේ මාර්ගවල දෙපස තමයි පන්තිරුව අපි ලබා දීලා තියෙන්නේ වාහන නතර කිරීම සඳහා. ගංගාරාම බුදුරශ්මී වෙසක් කලාපයට පැමිණෙන වාහනවලට යූනියන් පෙදෙස කොම්පඤ්ඤ විදේශීට ඉබ්බන්වල හන්දිය දක්වා වාහන නතර කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ධර්මපාල මාවත හුණුපිටිය හරස්පාර සිට FR සේනානායක මාවත දක්වා වාහන නතර කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම FR සේනානායක මාවත ධර්මපාල මාවත සිට කන්නංගර මාවත දක්වා වාහන නතර කිරීම හැකියාව තියෙනවා. ඒ වගේම වොක්ෂල් වීදියත් වාහන අතර කිරීම සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි බෞද්ධ ලෝක මාවත වෙසක් කලාපයට රථගාල කිපයක් තියෙනවා. මේට්ලන් ප්‍රදේශයේ රථගාලක් සූදානම් කරලා තියෙනවා. ඒ වගේම නිදහස් මාවතේ රථගාලක් සූදානම් කරලා තියෙනවා. ඊට අමතරව විද්‍යා මාවතේ රථගාල තියෙනවා. ඒ වගේම සරණපාර ප්‍රදේශයේ රථගාල තියෙනවා. අජි සේනනායක මාවතේ රථගාල තියෙනවා. ඊට අමතරව ගාලු මොදරාසිතව පරණ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ස්ථිපන් ගොඩනැගිල්ල තිබුණු ස්ථානයේ රථගාලක් සූදානම් කරලා තියෙනවා. පසුගිය වසරේ වෙසක් සැරසිලි අනනි සඳහා සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් වැය කර ඇති බව රංජිත් සේමලාපිටි රාජමාත්‍යවරයා පවසනවා. එය මෙම වසරේ නවතා දැමීම හේතුවෙන් දේශීය කර්මාන්තකරුවන්ට නව වෙළඳපළක්ද බිහි වී ඇති බවයි හෙතෙම පවසන්නේ. අපි සැරසිලි ගැන නැවැත්තුවා. සැරසිලි ගැන ගොඩේ තමයි වෙසක් සැරසිලි තියෙන්නේ. අපි දැන් 2022 වර්ෂය බැලුවොත් අපි සැරසිලි වෙනුවෙන් රුපියල් කෝටි 90ක සැරසිලි ගණක් තියෙනවා මේ රටේ. දැන් අපි ඒ කෝටි 90ම නැතු ඒ ආසීරුම වර්ෂයක ගණක් තියෙනවා. ඒ නිසාම අලුත් වෙළඳපළක් විශේෂ නිර්මාණය වෙලා තියෙනවා. චක්කෝඩුවේ සැකිල්ල හදලා දරුවන්ට විකිණනවා. ඒක අලුත් ආදායම් මාර්ගයක්. අනිත් පැත්තෙන් ගරුවෝ ඒ කූඩුව ගෙනහිල්ලා නිර්මාණශීලීත්වය වර්ධනය කරගැනීමෙන් කූඩු අලවනවා. ඒ වගේම රටේ මුදල් රුපියල් කෝටි 90ක් පිටරට ඇදී යන මුදල් නැවතිලා තියෙනවා. ඇත්තටම අපි මේ විශේෂ අවස්ථාවේ තව දුරටත් අදිෂ්ඨාන කරගත යුතු කාරණා මං හිතන්නේ මේ අපිට පුළුවන් දේ අපි මේ රටේ කරමු කියන එක. කැලණිය රජමහා විහාරයේ කේන්ද්‍ර කරගෙනමින් දෙරණාපි වන්දනා වෙසක් පොහෝ දින වැඩසටහන් මාලාව අද දිනේ පුරා පැවැත්වෙනවා. අදාළියම ලෝවැසි සැමට සෙත්පතා සිදු කෙරෙනු පිරිත් සජ්ජායනෙන් එය ආරම්භ වූ අතර අනතුරුව පෙහෙවත් සමාදන් වීම, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ආදී වැඩසටහන් පැවැත්වුණා. පසර්වේ කැලණිය රජමහා විහාරයේ කේන්ද්‍ර කරගෙනමින් වෙසක් කලාපයක්ද පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මේ පිළිබඳව අද දින වෙනුවෙන් තොරතුරු ගිනේන ගයන් සඳීප. අනන්ත වූ ලෝතුරු ගුණකඳ සිහිගන්වමින් සම්බුදු පහ පහසලද සදා බන්දනීය ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ සිට සැදැහැති පෙරටුව ගෙනෙන දෙරණාභි වන්දනා ශ්‍රී කල්යාණී වෙසක් සජීව විකාශය හිමිදිරියේ සිට ලෝවැසියන්ට තෙත් පතා සිදු කෙරෙන පිරිත් සජ්ජායනාවෙන් අපි ආරම්භ කරනු ලැබුවා. ඉතින් මේ මොහොත වන විට පැවැත්වෙන ලබන්නේ උතුම් ජය ශ්‍රී මහා ආශිර්වාද පහන් පූජාවයි. ඒ සඳහා බැඩමවා බදාළ කාපි විශාරද පූජ්‍යපාද දීගල පියදස හිමිගේ සමුදුර හඬින් මේ මොහොත නොවිට මුළු කැලණි සෑය මළු පුරාම මේ මොහොත FM දෙරණ උතුම් ජය ශ්‍රීමා ආශිර්වාද බෝධි පූජාවයි. එමෙන්ම මතක් කර සිටිය යුතුයි ඔබ කැලණියේ පුදබිම් වෙත වන්දනාමාන කරන්න පැමිණෙනවා නම් අද රාත්‍රියේදී බැතිගී සම්දර්ශන ඒ වගේම පහන් කුඩු ප්‍රදර්ශන දෙකක් සැරසිලි ඔබට වෙසක් කලාපයක් ලෙස මේ කල්යාණී වෙසක් කලාපයට අවතීන ඔබට සියල්ල දැක බලා වන්දනාමාන කර ගැනීමේ අවකාශය තිබෙනවා කියන කාරණාවත් අප සිහිපත් කරනවා. මම ගෑන් සංදීප අද දිනන විටෙන් කැලණියේ පුදබිමේ සිට නරම්බල ප්‍රදේශයේදී වැකිලීමක් සඳහා ගිය පාරිභෝගික කටයුතු අධිකාරිය නිලධාරින් පිරිසකට පහර දී මේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් සිවදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුවන් ලබන දසවරුදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොලියාපිටිය මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
නරඹල ප්‍රදේශයේ සත්ත්ව ගොවිපලක බිත්තරතුග සංගවාගෙන සිටින බවට ලද තොරතුරක් මත ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඊයේම ස්ථානීයට ගොස් තිබුණා. ඒදීට විරෝධය පළ කරේම ස්ථානයේ සිටි පිරිසක් පාරිභෝගික අධිකාරිය නිලධාරීන්ට පහර දී තිබුව අතර තුවාල ලැබූ නිලධාරීන් 5 දෙනෙකු කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්. පාරදී මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 3 දෙනෙකු ඒ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුව අතර සිද්ධියට අදාළ සත්ත්ව ගොවිපලේ හිමිකරුද අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. අද රාත්‍රී කාලයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ පිළිබඳව තවදුරටත් තොරතුරු ගෙන මේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා. විශේෂයෙන්ම බස්නාහිර, දකුණු, වයඹ සහ යාපනය, කිලිනොච්චි වගේ දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් තමයි නිර්මාණය වෙන සකුණු පහළ වෙලා තියෙන්නේ. එසේ නමුත් දිවයිනේ නිත්‍යදික් කොටසේ සමහර ස්ථානවලට මීටර 50ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. එසේ නමුත් දිවයිනේට ආශ්‍රිතව විශේෂයෙන්ම දිවයිනේ නැගෙනහිර වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු මුහුදේ කැළඹෙන ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. එතන මේ කැළඹෙන ස්වභාවය දින කීපය තුළදී අඩුපීඩන කලාපයක් බවට පරිවර්තනයේ ලකුණු තමයි පහළ වෙලා තියෙන්නේ. එවැනි තත්ත්වයක් උදා වුවොත් දිවයින හරහා තියෙන සුළං තත්ත්වයේ බොහෝ විට ප්‍රධාන වශයෙන්ම නිත්‍ය දිශාවෙන් හැමන බැවින් දිවයිනේ නිත්‍ය දිග කොටසේ තියෙන වර්ෂාපතනයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. ඉදිරියේදී ඇතිවිය හැකි ඩෙංගු අවදානමට මුහුණ දීම සඳහා ජනතාව ඒ පිළිබඳ දැනුම්වත් වීම වැදගත් බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා. ඔබ අවසන්නේ ඩෙංගු රෝග ලක්ෂණ සම්බන්ධයෙන්ද ජනතාව නිසි අවබෝධයක් ලබා තිබීම අත්‍යවශ්‍ය කරුණක් බවයි. දැනට ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඉදිරියේදී ඇතිවන මෝසම් තත්ත්වයත් එක්ක ජුනි මාසයේදී කොහොමත් අපි බලාපොරොත්තු වෙනවා ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම. ඉතින් දැන් තියෙන තත්ත්වය මත ඒ වැඩිවීම සිද්ධ වුණොත් අතිවිශාල රෝගීන් සංඛ්‍යාවක් ඇතිවීමේ දැඩි අවධානමක් තිබෙනවා. ඒ නිසා මේ රෝගය වැළඳීම, වළක්වා ගැනීම සඳහා ගත යුතු පියවර සියලු දෙනාම ගත යුතුවා වගේම රෝග ලක්ෂණ පිළිබඳ නිසි අවබෝධයක් ඇති කර ගැනීම වැදගත් වෙනවා. මේකේ රෝග ලක්ෂණ අපි දන්නවා හද වුණ අධික හිස රදය, ඇඟපත වේදනාව, විශේෂයෙන් වමනේ ගතිය, සමහර අය අවස්ථාවලදී පාචන ගතිය වගේ තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්. එවැනි රෝග ලක්ෂණ ඇතිනම් පළමුවෙන්ම ඉතාමත්ම වැදගත් වෙනවා ඔබ ශාරීරික විවේක ගැනීම. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට තරල වර්ග පානය කිරීම, විශේෂයෙන් කැඳ, ජීවනී, තැඹිලි වැනි තරල වර්ගයන් බොන්න කියලා. උනට පැරසිටමෝල් හැර වෙනත් ඖෂධ ගන්නට එපා. නව ඉන්ධන පිරුම්හල් ඇති කිරීමේදී අනුගමනය කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති මාත කංචර විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවති මෙම සාකච්ඡාවට අමාත්‍යංශ නිලධාරීන්, ලංකා යෝසි සමාගමේ නියෝජිතයින් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නියෝජිතයින් එක්ව සිටි බව සඳහන්. මෙහිදී නව ඉන්ධන පිරුම්හල් ඇති කිරීමේදී අනුගමනය කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් මෙන්ම ඉන්ධන බිල සූත්‍රය, ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සහ ඛනිජ තෙල් තොග ගබඩා පරයන්තී පහසුකම් වැඩි දියුණු කිරීම පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා. මේ අතර මෙරට විදුලි බලශේෂ්‍රී ප්‍රතිව්‍යුහ ගත කිරීමේ සහ කාර්යක්ෂම කිරීමේ වැඩපිළිවෙලට අවශ්‍ය සහාය ලබා දීමට පැමිණ සිටින ආසියානු සංවර්ධන බැංකුවේ විශේෂ නියෝජිත කණ්ඩායම සහ අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක්ද ඊයේ සිදුව තිබෙනවා. එහිදී ප්‍රතිව්‍යුහ ගත කිරීමේ වැඩපිළිවෙලට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීම, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් වෙනුවෙන් අවශ්‍ය හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සහ පුනර්ජනනීය ව්‍යාපෘති වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය සහාය ලබා දීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන්. News in brief. කාටගස්දිගලිය කුඩාපට්ටි හන්දිය ප්‍රදේශයේදී සිදු වූ රියනතුරකින් 12 වර්ෂ දැරියක් මිය ගොස් ඇගේ මව සහ සහෝදරිය තුවාල ලබා තිබෙනවා. මව විසින් ධාවනය කළ යතුරු පැදියේ ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ දැරියන් දෙදෙනා ආරක්ෂක හිස් රැසුම් පැළඳ නොසිටි බවයි පොලිසිය පැවසුවේ. වත්තල ලන්සියවත්ත මෝයකට ආසන්න වෙරළේ තිබී නාදුන්න පිරිමි පුද්ගල මලසිර රක්ෂාගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා මීට දින කිහිපයකට පෙර මිය ගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇති බව සඳහන්. වත්තේගම ඇල්කඩුව ප්‍රදේශයේ විහාරස්ථානයක බුදුමැදුරක් අසල දමා ගොස් තිබෙයි දින 4ක් පමණ වයස ඇති බිලිඳෙකු සාගෙන තිබෙනවා. බිලිඳ මහනුවර රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇති බව අතර බිලිඳගේ මව සහ පියා ස්වයා විමර්ශන ආරම්භ කර ඇති බවයි වතේගම පොලිසිය පැවසුවේ. අද දෙරණ කෙලිබිම
ICC එක්දින ක්‍රිකට් කණ්ඩායම ශ්‍රේණිගත කිරීමෙහි පළමු ස්ථානයට පැමිණීමේ අවස්ථාව පාකිස්තාන කණ්ඩායමට දාවී තිබෙනවා. මේ වන විට ශ්‍රේණිගත කිරීමේ තෙවන ස්ථානයේ රැඳී සිටින පාකිස්තාන කණ්ඩායමට අද නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන සිව්වන එක්දින තරගයේ ජය ගැනීමට හැකි වුවහොත් පළමු ස්ථානයට පත්වීමේ හැකියාව පවතින බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙන්නේ. නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පැවති තරග තුනම ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගාවලිය ආරම්භයේදී ශ්‍රේණිගත කිරීමේ පස්වන ස්ථානයේ පසු වූ ඔවුන් මේ වන විට තෙවන ස්ථානයේ දක්වා ඉදිරියට පැමිණි අතර තෙවන ස්ථානයේ පසු වූ නවසීලන්ත කණ්ඩායම පස්වන ස්ථානයේ දක්වා පසුබැස තිබෙනවා. අද පැවැත්වෙන තරගයේ පාකිස්තාන කණ්ඩායම ජයගත හොත් මේ වන විට ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසුවන ඕස්ට්‍රේලියාව දෙවන තැනටත් තෙවන ස්ථානයේ පසු වන ඉන්දියාව තෙවැනි තැනටත් පත්වනු ඇති. අද දෙරණ විදේශ පුවත් ලොව ප්‍රථම වරට ගර්භාෂය තුළ සිටින බිලිඳෙකුගේ මොළයේ සාර්ථක සැත්කමක් සිදු කිරීමට ඇමරිකානු වෛද්‍යවරුන් පිරිසක් සමත්ව තිබෙනවා. ඒ බිලිඳා දුර්ලභ ගණයේ රුධිර වාහිනී අසාමාන්‍යතා රෝගී තත්වයකින් පෙළෙන බවට නිරීක්ෂණය වීම හේතුවෙන් ශල්‍යකර්මයක් සිදු කර ඇති බව සඳහන්. මොළයේ සිට හෘදය වෙත රුධිරය ගෙනෙන රුධිර නාලයේ නිසි පරිදි වර්ධනය නොවීම හේතුවෙන් එම රෝගී තත්වය ඇතිවන බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ. එවැනි තත්ත්වයන් යටතේ උපත ලබන දරුවන් ෂණික හෘදයාබාධය ඇතුළු විවිධ දරුණු ගණයේ රෝගවලට ගොදුරු වන බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා. සත්කම සිදු කරන විට එම කාන්තාව ගැබ්ගෙන සති 34ක කාලයක් සම්පූර්ණ කර තිබු බව වෛද්‍යවරුන් සඳහන් කර තිබුණා. අද දින ප්‍රවෘත්ති සමාප්තයි. මේ ළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට පෙරවරු 6:30ට.